ब्रेक स्टेटमेंट आहलाती आहलाती क्या दीन स्विच की कंडीशनल स्टेटमेंट अभी आप स्विच केस दी ब्रेक स्टेटमेंट यूज कर अभी यूज करे स्टेटमेंट एलियट पानी हर ब्रेक ब्रेक कर एलियट एवगेम आप लूप एलियट ब्रेक की स्टेटमेंट यूज करना बोलवा इतना मेम क्यूअट ओगोलांट पार्ट उलोटे अने बल एग्जापल मे कुमद मेकड़ा फोर लूप यूज कर मेवेदी फोर लूप पावित करते दिल मैं दीट खाली वीडियो की बल्ला फोर लूप यूज करने विधिये ओगोलोट सी शाप किसी ऐडिया का ट्यूटोरियल सीरीज के मूल ट्यूटोरियल फॉलो करना ඉතින් එතකොට ඕගොල්ලන්ට වෙන අයිඩිය එකක් මේක ගැන ගන්න පුළුවන්. එතකොට ඉන්ටිජර් එකක් මම ක්‍රියේට් කරගන්නවා i කියලා. බිංදුවයි i less than 10 i++ එතකොට අපි query braces දාගන්නවා. එතකොට if i එක 4ට සමාන වුණොත් මම කියනවා break කරන්න. නැත්තම් right line i अब मेरा दैन टा रन करके नहीं मो इटे पास आउटपुट टेका बालम ओगलांट टा पेन में थे डिस्प्ले होने बिंदु इधर तूने वैन कांग वितरा तो माता कहने बिंदु इधर तूने वैन कांग वितरा डिस्प्ले होने अबे बालम उधर मेगा उन्हें को होमदा कीला मै आई का कीला कामु को मेगा डिस्प्ले वैन एक स्क्रीन ने के डिस्प्ले वैन एक और ना आई का और ना आई का इसलाम बिंदु है हर द मेतन टेना आई का एक टा අයියක හතරට සමාන නේද කියලා ඩබල් ඉක්වල් කියන්නේ සමානයිනේ සමාන නැහැ ඊට පස්සේ ඉතින් සමාන නැති හින්දා අවුලක් නැහැ බිංදුව ඩිස්ප්ලේ වුණා ඊට පස්සේ අයියක එක වුණා මෙතන එකක් වැඩි වෙනවානේ එක වුණා ඊට පස්සේ ඩිස්ප්ලේ වෙනවා එක දෙක වුණා දෙක ඩිස්ප්ලේ වෙනවා තුන වුණා තුන ඩිස්ප්ලේ හතර ගියා හත් just if condition එකෙන් චෙක් කරනවා අයියක හතරට සමානද කියලා අන්න හතරට සමානයි දැන් මොකද වෙන්නේ සමාන වුණ ගමන් if condition එක ඇතුළට යනවා ඊට පස්සේ මේ loop එක break වෙනවා මෙතනින් කෙලින්ම මෙතනට යන්නේ ආයි loop එකක් නැත ඊට පස්සේ i එක increment වෙන්නේ 3න් ඉවරයි ඊට පස්සේ බිංදුව 1 2 3 කියන values ටික display වෙනවා බලා ගන්න පුළුවන් ඉතින් මේක තමයි break කියන එකේ වෙන්නේ ඉතින් while loop එක ගත්තත් එහෙමයි ඉතින් ඔක ඔයගොල්ලන්ට තේරෙනා කියලා මං හිතනවා ඊට පස්සේ අපි break කියන එක වෙනුවට continue දාමු හරිද දැන් break එක තේරෙනවානේ දැන් continue එක බලමු මොකද වෙන්නේ කියලා continue එක බලන්න බිංදුව තියෙනවා 1 තියෙනවා 2 තියෙනවා 3 තියෙනවා 5 තියෙනවා 6 තියෙනවා 7 තියෙනවා 8 තියෙනවා 9 තියෙනවා හැබැයි මෙතන 4 නැහැ මොකද වෙලා තියෙන්නේ 4ට දැන් අපි බලමු 4ට මොකද උනේ කියලා හරිද ඔන්න මේකට දැන් 10ක් ඕනේ හින්දා पीटिया हरती मिथन तीन ऐक मिथन तीन डिस्प्ले वेने तीरनाणे ऐक बिंदु औवलकने बिंदु एकुना हाथर तीन प्रश्न तीन अभी हाथर पावित कर मेक हाथर उना उन्ना आई स्टेटमेंट क्या गीट पास मुखद वेन्नी मिथन टावट पास आई मिथन दिन कंटिव के इतनी दम्मा के ना कंटिवे मुखद वेन्नी गील इतनी कंटिवे विनदे तम ब्रेक लूप नव तिन्ने हे बै मिथन टे अने कंसोल रईट लाइन अने मिथन टाव की आने आई मेक आना मैं स्टार्ट कर मिथन एक कंटिवे सरल विनदे आई मेक मेतन टेनवा इतकोट हतर डिस्प्ले वेन्ने बलागन पुलवा हतर डिस्प्ले वेन्ने पास पहा विनवा
පහ ඩිස්ප්ලේ වෙනවා, හය එනවා හය ඩිස්ප්ලේ වෙනවා, හත එනවා හත ඩිස්ප්ලේ වෙනවා, අට එනවා අට ඩිස්ප්ලේ වෙනවා, නමය එනවා නමය ඩිස්ප්ලේ වෙනවා. ඉතින් 10ට 9 කියන්නේ මේක 10 වෙනවා. 10 10 කියන්නේ 10ට වඩා අඩු නෑ. ඒක හින්දා ලූප් එක නවතිනවා. ඉතින් ඒකෙන් හින්දා 4 ඩිස්ප්ලේ වෙන්නේ නෑ. ඉතින් මේක තමයි continue loop එකේ sorry continue statement එකේ break statement එකේ වෙනස වෙන්නේ. ඉතින් මේක ඕගොල්ලෝ coding කරගෙන යද්දී ඒ තැන් වලට අදාළ විදිහට පාවිච්චි කරන්න. එතකොට වැඩේ ලේසි වෙයි. ඉතින් මං හිතනවා ඕගලන්ට break statement එකයි continue statement එකයි දැන් හොඳට තේරෙනවා ඇති කියලා. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. ඊළඟ වීඩියෝ එක අපි කතා කරන්නේ C# වල තියෙන arrays ගැන. එහෙනම් ඊළඟ වීඩියෝ එක හම්බෙමු. මං ගිහින් එන්න. ඔයගොල්ලෝ හැමෝටම ජය වේවා.